කතා කරයි. කර්මාන්ත ශාලාවක උපත ලැබු ඔබ අමතන මම පෑනක් වෙමින්. මට විවිධවර්ණ හැඩේ හා විවිධ වර්ගයටයත් යහරුව බොහෝ පිරිසක් සිටිති. මගේ ශරීරය නිර්මාණය කිරීම සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇත්තේ, මයිතා කුඩා නිසා ඔබේ සාක්වේ පැන්සල් පෙටටියේ සහ ගමන් මල්ලේ මට සිටිය හැකිය දුුපපත් පොහොසත් ලොකු කුඩා බේදයක් නැතිව මම සැම දෙෙනට එකසේ සලකමි උගතුන් බුද්ධිමතුන් කිවිඳන් බිහිකිරීමට උදවවීමට හැකිවීම ගැන මම ආඩම්බරවෙමි. මගේ ඇගේ තීන්ත අවසන් වූ පසු මගේ මෙහය අවසන් වෙයි. මගින් ප්‍රයෝජනගෙන පරිසරය දූෂනය නොවන ආකාරයට බැහැර කරන ලෙස ඔබ සැමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. දරුවන මම කියවපු රචනාව ගන තවටිකක් කතා කරල බලමු දන්නවාන ඔයාල ත පෑනක් කතා කරයි කියන මාතෘකාාව ගැන ලියනකොට අපිට කතා කරන භාසාාවෙන් ලියන්න බෑ පෑක් කතා කරන ආකාරයට ලිකිත බාෂාවට හරවල ලියන්නෝන් පෑනමනෝද කියන්නේ කියලා. ඉතින් මේක ලියනකොට අපි පෑනක් කියලා හිතාගන්නුන්. දැන් අපි ගැන අපි ලියනවනං නැත්තං අපි කතා කරනවනං ඉස්සෙල්ලාම අපි කියන්නේ අපි කොහේද ජීවත්වයන්නේ ඊළඟට අපේ නම මකක්දද කියලා ඒ විදිහට ගැලපෙන විදිහයට තමයි ම මේ පලවිනිවාකය ලියලතින්නේ කර්මාර්ත ශාලාවක උපත ලැබූ ඔබ අමතන මම පෑනක් වෙමි ද මෙත නාමතන කියලා තියෙනවාන එකන පැනක් කතා කරනව කියලන අපිලියන්න ඕෝන එතකොට අපි ඉදිරිේ ඉන්නකාටහරි තමන් ගැන කියනවා වගේ තමයි මේ රජනාව ලියන්න ඕන චනාලියනකොට ඔයාල දන්නවා කතා කරන බාසාාවෙන් ලියන්න බෑ අපි ලිකිත බාසාාවං ලියන්නඕන නිවැරදි විරාමලකුණු දාලා ඊළඟට ඔක්තාකයාත ගැලපන විදියට කාලයට ගැලපෙන විදියට ඊළඟට තියෙනවා මට විවිධ වන්නේ හැඩඒ හා විවිධ වර්ගයට අයත්ච යාළුවෝ බොහෝ පිරිසත් සිටිති. දැම්ම තමන් පෑනක් කියලා හිතලාලිය දැන් තමන් අපි ගැන අපි ලියනවනං අපි ියනවා අපිට විරිධ යාලුවෝ ඉන්නවා. එක එක නම් තියෙන යාලුවෝ ඉන්නවා. ඉළඟට පාට මිසුද්දු යාලුව ඉන්නවා කලුපාට යාලුවෝ ඉන්නවා. අන්න ඒවා ගැන අපි කතා කරනවා. හොඳ යාලුවෝ ඉන්නවා. මට ඉන්තියන යාුවෝඉන්නවා අන්න ඒ වගේ අපි කියන දෙයක් ගැන ඒගොළගේ මට ඉන්න අය ගැන ලියනකොට මෙම අපට ලියන්න පොළුවන් ඊළඟට මගේ ශරීරය නිර්මාණය කිරීම සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇත්තේ ප්ලාස්ටික් පැනක් ගැනන අප ලියන්නේ එතකොට අපිලියන් ඩෝනි පෑන නිර්මාණය කරන්න කොහොමද මොනවද ගත්තේ කියලා ඒකට මේ අපි ලියනවා මගේ ශරීය පැෑනක් නිසා මම පෑනක් නිසා මගේ ශරීරය නිර්මාණය කිරීම සඳහා වැඩි ප්‍රමාණයක් යොදාගෙන ඇත්තේ ප්ලාස්ටික් යෝල දන්න පැන්නේ මහදන කොට පෑනොල වැඩින් තියෙන්නේ ප්ලාස්ටික් ඉතිං මේ වගේ අපිට න්න පුළුවන් ඉළඟට මාහිතා කුඩා නිසා ඔබේ සාක්කේ පැන්සල් පෙට්ටි සහ ගමන් මල්ලේ මට සිටිය හැකිය පැන කියන්නේ පොඩි දෙයක් නේ ඒ නිසා මේ පෑනට ඕන තැනක ජීවත්ෙන්න්න පුළුවන් කොහොම කොහේද ජීවත්න්නේ කියන අදහස දෙන විදියට තමයි මේවාක මම ලියලතිය එතුකොට අපි දන්න පෑන පෑනක් සාක්වවිදාාගනයනවා සමහරු. සමහරු පැන්සල් පෙට්ටියේ දාලාතියනවා. සමහරු ගමන්මල්ලේ බෑගිකේ දාගෙනය යනවා නැත්තන් සමහරලට මේ සුඩ තියාගන්න වන පැන්සල් රඳවනක පෑන් රඳවනයක දාලාත් තියනවා. ඔන්න හොමා පිට මේ වාකල් යන්න පුළුවන් පෑන තියෙන ටැන් අනු. ඊළඟට මම ලියලා තියෙනවා. දුප්පත් පොහොසත් ලොකු කුඩාබේ දෙයක් නැතිව මම සැම දෙනාට එකසේ සලකමි. පෑනින් ඕන කෙනෙක් ලියනවන දුප්පත් අයි ලියනවා පොහොසත් අයි ලියනවා. මුද්දලාරීලා ගුරුවරු වෛද්‍යවරු ඕන කෙනෙක් මේ පෑන පාවිච්චි කරනවා. ඉතින් මේ පෑන පාවිච්චි කරන අය ගැන. තමයි මේ වාක්‍ය ලියලා තියන්නේ පෑන කියන විදිහට. පෑන කියන විදිතමයි ලියලතියෙන්. ඊළඟට උගතුන් බුද්ධිමතුන් කිවිදුන්. බිහි කිෙරීමට උදවීමට හැකිවීම ගැන, මම ආඩම්බර වෙමි බලන්න පෑනෙන් කීදනෙක් ලියනවද. ඊත් පස්සේ මේ විභාගවරට ලියලා උගත්තු බිහි වෙනවා. බුද්ධිමත්තු බිහිවෙනවා. කවි ලියනය බිහිවෙනවා. අන්නේ වගේ ගොඩාකයට මේ පෑන උදව් වෙනවා. පැනෙන් උදව් ලබාගන්නවා. ඉතින් පෑන කියනවා මකත්ද උගතුන් බුද්ධිමතුන්. දුුන් බිහි කිරීමට උදව්වීමට හැකිවීම ගැන මම ආඩම්බර වෙමි කියලා ඉතින් අපි පෑනක් කියල හිතලම මේටික ලියන්ඩෝන්. ඊළඟට මගේ ඇගේ තීන්ත අවසන් වූ පසු මගේ මෙහේ අවසන් වේ. පෑනේවාල දන්නවා තීන්ත දාලාතියනවා. ඉතින් ඒ තීන්ත ඉවරුුණාම ආය පෑන පාවිච්චි කරන්න බෑ. එකොට පෑණි රාජකාරිටික ඉවරයි. අන්න ඒ ගැන පෑන කියන විදිහර තමයි මේ වාකය ලියලා තියෙන්න්නේ. ඊළඟට අන්තිම වා්‍ය. මගෙන් ප්‍රයෝජන ගෙන පරිසරය දූෂනය නොවන ආකාරයට බැහැර කරන ලෙස මම ඔබ සමගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. එතට ඔන්න පෑන, පෑණි කතාව දැන් ඉවරයි අවසානම වාක්‍ය තමයි මේ තියෙන්න්නේ. ප්‍රයෝජන ගන්නෝන පෑන ප්‍රයෝජන අරගෙන ඔහේ එහ මේ විසි කරනවා හිතන්න බලන්න ඔයාලා ඔහලත් පෑන් පැන්සල් ප්‍රයෝජනයට අරගන ඉට පස්සේ මේ විසි කරලදානවා එක හොඳනෑ දැන් ඒ ගැන ආදර්ශයක් දෙන විදිහට පෑන කතා කරන විදිහටත් තමයි මේවාකේ මම ලියලතියෙන්නේ රචනාවේ අන්තිමට. එ නිසා දැන් ඔයාලත් ඔන්නනම් අපි රචනාව ගැන කතා කලාන ඔයාලත්ඒනම් රචනාවක් දුන්නාම මාතෘකාව ගැන හිතලා ළඟට මාටුකා මුූලට එන්න ඕන මනාදාගට එන්න නුමනාද කොහොමද අපි අවසන් කරන්න ඕන කියලා හිතලා නිවැරදිව රචනාවක් න්න ඉදිරියේදී තවත් මං මේ වගේ රචනාධානවා වාල කැමැතිනම් ඒවත් බරන් ඔබ සැමට සුබ දවසක්